රෑට ශාක ගෙවල් ඇතුලේ තියාගන්න හොඳ නෑනේ. ඔබ ඇහුවේ ඒක නේද? ඔව් බොහොමයක් ශාක රෑට ගෙවල් ඇතුලේ තියාගන්නේ නෑ අපි. ඒකට හේතුව තමයි ඒවා විසිනුත් අපිට හුස්ම ගන්න නිවස ඇතුලේ තියෙන සීමා සහිත ඔක්සිජන් ප්‍රමාණය අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරන නිසා. ගස්වලුත් අපි වගේම හුස්ම ගන්නවා. ඒක ඒ අය දවස පුරාම කරනවා. හරියට අපි වගේම. ඒ කියන්නේ වායුගෝලයේ තිබෙන ඔක්සිජන් අවශෝෂණය කර ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. මේකට කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ඒක ඕන කෙනෙක් දන්න දෙයක්නේ. ඉතින් නොදන්න දේ තමයි මේ ප්‍රභා සංශ්ලේෂණයේ ආකාර දෙකක් තියෙනවා. එකක් ලයිට් රියැක්ෂන් එක, අනෙක ඩාර්ක් රියැක්ෂන් එක. ලයිට් රියැක්ෂන් එකේදී ජලය විභේදනය කරලා ඔක්සිජන් හදනවා. ඩාර්ක් රියැක්ෂන් එකේදී, ඒ කියන්නේ කැල්වින් සයිකල් එකේදී අවශෝෂණය කරන කාබන් ඩයොක්සයිඩ් වලින් සීනි හදනවා. මේ සීනි ශාකවල ගබඩා කරනවා. ඉතින් මේ ඩාර්ක් රියැක්ෂන් එකේදීත් ශාක ඔක්සිජන් පිට කරනවා. සමහර ශාක වර්ග ටිකක් වැඩිපුර ඔක්සිජන් පිට කරනවා. මෙන්න මේ ශාක වර්ග තමයි අපි කියන්නේ නිදන කාමරේ තියාගන්න කියලා. අන්න ඒ වගේ ශාක වර්ග කීපයක් තියෙනවා. අපි අද කියන්නේ යන්නේ ඒවායින් හොඳම ශාක වර්ග 8ක් ගැන. මේ ශාක වර්ග ඔයාලට අලංකාර ලෙස වගා කරන්න පුළුවන් වර්ග. මේ රූපසටහන් වල අපි පෙන්වලා තියෙනවා මේ ශාක වර්ග. පළවෙනි එක තමයි ස්නේක් ප්ලාන්ට් කියන වර්ගය. එහෙම නැත්නම් සෙන්සිවේරියා කියන එක. දවල් කාලයේදී වගේම රාත්‍රී කාලයේදීත් වැඩිපුර ඔක්සිජන් පිට කරන ශාකයක් විදිහට මේ ස්නේක් ප්ලාන්ට් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලැවෙන්ඩර් ශාකය, ඉංග්‍රීසි අයිවි, කොමාරිකා, ඇරිකා පාම්, නීම්, තැඹිලිපෑදි ජයපරා ශාකය, ක්‍රිස්මස් කැක්ටස්, තුල්සි, එහෙම නැත්නම් මදුරුතලා කියන ශාකය වගේ ශාක ඒ වගේම රාත්‍රී කාලයට ඔක්සිජන් පිට කරනවා. මේ විදිහට මේ ශාක ඔයාලගේ නිදන කාමරේ තියාගත්තොත් නිින්දේදී ඔයාලට ඇතිවෙන ගොඩක් අපහසුතා මගහැරෙනවා. ඒ කියන්නේ නිින්ද නොයෑම, හදිසියේ නිින්දෙන් නැහැරීම, නිින්දේදී ඇතිවෙන ශ්වසන අපහසුතා වගේ දේවල් මගහැරී යාවි. පුදුමයි නේද? එසේ නම් තවත් අලුත් වීඩියෝකින් නැවත හමු වනතුරු ඔබට නිරෝගිමත් දිවියක්. මෙවැනි වටිනා දේවල් දිනපතා දැනගන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.